ජාත්‍යන්තර මුල්‍යර මුදලේ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමේදී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව මාධ්‍ය ආයතන ප්‍රධානින් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද පැවැත්ුණේ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය RHS සමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාවලදී ප්‍රධාන නිර්ණායක තුනක් සම්බන්ධයෙන් කරුණු දක්වනු ලැබුවා 2021 වර්ෂයේ 128ක් ව පැවති රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතය 2032 වර්ෂය වන විට 95ක් දක්වා අඩු කිරීම මෙහි පළමු නිර්ණායකයවනු ලබනවා. එමෙන්න 134.6ක් ව දැනට පවතින රාජ්‍ය මූල්‍යකරණය 2027 වසරේ සිට 2032 වර්ෂය වන විට 113ක් දක්වා පහළ මට්ටමකට ගෙනීම මෙහි දෙවන නිර්ණායකය බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ. එමෙන්ම තෙවන නිර්ණායකය ලෙස විදේශීය ණය සේවාකරණයේ දැනට පවතින 99.4ක් වන දළ දේශීය නිෂ්පාදිතය 2027 වර්ෂයේ සිට 2032 වර්ෂය තුළ 104.5ක මට්ටමකට ගෙනීම බවද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කළා. දේශීය ණය ප්‍රදර්ශීකරණ කිරීමේදී එක ආකාරයක් තමයි රජයේ බදු වැඩි කළා. ඊට අමතරව භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර වැඩිම කර අනිත් අතෙන් මේ EPF වගේ සේවකයන් අර්ථසාකරම් වල තියෙන මුදල් යම්කිසි ආකාරයක කොහොමද හානියක් නොවී ආරක්ෂා කරගන්නේ. බැංකු වල තැන්පත් කරුවන්ගේ මුදල් වලින් බැංකු ආදායමෙන් 50%ට වැඩිමත් දැනටමත් බැංකු පද්ධතිය තුළින් භාණ්ඩාගාරයට සහ රජයට යම්කිසි ආකාරයක දායකත්වයක් කරනවා බදු ගේම තුළින්. EPF වගේවයි බදු අය කරන්න 14%. ඒ නිසා තමයි අපි තීරණය කරේ, අපි යෝජනා කරේ බැංකු පද්ධතියට හානියක් තව දුරටත් මේ ගැන බරක් පැටීම සාධාරණ වෙන්න සමාජීය ආරක්ෂණය සඳහා බැංකුවරුවන්ගේ තැන්පත් ආරක්ෂා ගැන ඉතාම වැදගත්. ඒක තමයි පළවෙනි කාරණේ. ඒක නිසා තමයි බැංකු පද්ධතියට තියන්න ඕනේ නැහැ කියලා කිව්වේ. ඒතර යනුව බැංකුවරට මුකුත් කරන්නේ නැහැ. ඒතර යෝජනා කරන විදිහට 14%ක බදු මට්ටමට යටත් වෙච්ච සුපර්වයිෂන් ප්‍රොසස් ඉන්ක්ලූඩින් EPF ඇතුළු EPF සහ ETF සහ ඉෂු කරනකොට 2025 වෙනකම්ම එතකොට 12%ක් හම්බ වෙනවා. 2025 වෙනකම් යලුතෙන් ඉෂු කරන බොන්ඩ්ස් එක වලට ඉතින් එහාට දිගටම 9%ක් කූපන් එක හම්බ වෙනවා. අනිකුත් වැදගත් කාරණේ තමයි තමන්ගේ EPF එකේ තියෙන බැලන්ස් එක දැනට තියෙන ස්ටේට්මන්ට් එකේ තියෙන බැලන්ස් එක ඒක අඩු වෙන්නේ නැහැ. ඒක හැමම තමන්ගේ තියෙන බැලන්ස් එක හැමම තියෙනවා. ඉදිරියේදී ලැබෙන තියෙන රිටර්න් එක සහ ආයෝජනයේ ලැබෙන ප්‍රතිලාභය 9% සහතික කරනවා. රජයේ පැත්තෙන් සහතිකක් දීලා තියෙනවා. යම්කිසි ආකාරයකට ඒක අඩු වෙනවා නම් භාණ්ඩාගාර පැත්තෙන් ඒ අඩුව පුරවනවා කියන එක තමයි. ඒක තමයි මේක වැදගත්ම සාක්ෂි. එතකොට මේකේ අපි කරලා තියෙන්නේ හුවමාරුව සහභාගී වෙන්නේ නැති අයට නැත්තම් ඒගොල්ලන්ට තියෙනවා චොයිස් එකක්. සාමාන්‍ය අනිත් අය බදු ගෙවන 14% වෙනුවට 30%ක් ගෙවන්න පුළුවන්. අපි වරාවත් මේ මාස අන්තිම වෙනකොට බොන්ඩ් එක්ස්චේන්ජ් එක කම්ප්ලීට් කරලා අලුතෙන් බොන්ඩ්ස් පරණ බොන්ඩ්ස් අරගෙන අලුතෙන් බොන්ඩ් ඉෂුව කරලා මාකට් එක ජූලයි මාසය ඇතුළත මේක සම්පූර්ණ කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. කොච්චර කොහොම කිව්වත් දුර්මත අනේක නතර කරන්න බැහැනේ. ඒතර රජයේ පාර්ශවයෙන් ඔබතුමාලා පාර්ශවයෙන් කොයි ආකාරයකින් මේක ජනතාවට හරියට මේ තොරතුරු ගෙනියන්න වැඩපිළිවෙලක් හදුවද? හදලා තියෙනවද? සංවේද ක්‍රියාමාර්ගයකට අරගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා. මේක ඔබතුමා කියන එක හරියටම හරි. මොකක්වත් කරගන්න බෑ දුප්පත්. ඒ ජනතාවට තමයි මේක නියම පරිවිඩේ යන්න ඕනේ. අපිට දේශීය ණය ප්‍රතිව්‍යුහගත නොකරොත් එහෙම අපේ රටේ අනාගතය ගැන හිතාගන්න බෑ මොකක්ද වෙන්නේ කියලා. එතකොට දැන් සේවකයෙක් විශ්‍රාම ගත්තොත් පෞද්ගලිකංශයේ සේවකයෙක් ඔහුට යනකොට ඒ EPF සල්ලි ටික ගන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම. කිසිම ගැටලුවක් නැහැ. ඒක තමයි අපි බලලා තියෙන්නේ. මොකද අර ගෙවීමට අවුරුදු 55ව සම්පූර්ණ වෙච්චාට ඕන වෙලාවක ලබා ගන්න. ඒක කිසිම ගැටලුවක් නැහැ. ඕන කෙනෙක්ට කල්පිරුණාම හරිය 30%ක් යම් කිසි වාසල් ගන්න පුළුවන් දේ. ඒ ගැනීමට කිසිම බාධාවක් නැහැ. ඒ සඳහා අවශ්‍ය ලික්විඩිටි EPF එකේ තියෙනවා. මේකෙන් එකට හානියක් වෙන්නේ නැහැ.